සුබ දවසක් මගේ යාළු හැමෝටම ලබන මාස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරගාවලියේ තරඟ පැවැත්වෙන සිඩ්නි ක්‍රීඩාංගණය පිළිබඳව කෙටි හැඳින්වීමක් අපි ඔබ වෙත ගෙන ආවා. අද කතා කරන්නට යන්නේ T20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරඟයේ පැවැත්වීමට සැලසුම් කර ඇති කලක් ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන කෙටි හැඳින්වීමක්. මෙම ක්‍රීඩාංගණය හඳුන්වන තවත් නමක් වන්නේ MCG යනුවෙන්. මෙහි තේරුම වන්නේ මෙල්බන් ක්‍රිකට් ග්‍රවුන්ඩ් යන්නේ. මෙහි ආරම්භය සිදු වී ඇත්තේ වර්ෂ 1853 දී වන අතර එකවර ප්‍රේක්ෂකයින් 90,000කට ආසන්න ප්‍රමාණයකට තරඟ නැරඹීමේ පහසුකම් මෙහි තිබෙනවා. 80 දශකයේ මෙහි ප්‍රේක්ෂක ධාරිතාවේ 125,000ක් ලෙස පැවතී තිබෙන අතර ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හැකි කොටස දිගින් මීටර් 172.9ක් හා පළලින් මීටර් 147.8ක් වෙනවා. ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සකස් කරද්දී වර්ෂ 1985 මාර්තු මාසයේදී වන අතර මෙහි අන්ත දෙක වන්නේ මෙම්බර්ස් අන්තය සහ ග්‍රේට් සදන් ස්ටෑන්ඩ් අන්තය. ක්‍රීඩාංගණයේ අයත් ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් වන්නේ වික්ටෝරියා කණ්ඩායමයි. මෙහි විශේෂත්වයක් වන්නේ මෙල්බන් ක්‍රීඩාංගණය වෙනත් ක්‍රීඩා සඳහාද යොදා ගන්න අතර වර්ෂ 1956 ඔලිම්පික් උළෙල පවත්වා ඇත්තේද මෙම ක්‍රීඩාංගණය මූලික කරගෙනයි. මෙහි තනතිරුව තාවකාලිකව ඔසවා ඉවත් කිරීමට හැකි ආකාරයෙන් සකසා ඇති අතර එය මෙල්බන් ක්‍රීඩාංගණය තවත් විශේෂත්වයක් වේ. ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔස්ට්‍රේලියානු පාපන්දු, පාපන්දු, රගර් යන ක්‍රීඩා විශේෂයෙන් හැඳින්විය හැක. මෙහි විශාල විද්‍යුත් ලකුණු පූර් දෙකක් හා සුවපහසු මාධ්‍ය කුටි සමූහයකින් යුක්ත වේ. ක්‍රීඩාංගණයේ ප්‍රථම ටෙස්ට් තරඟය ඔස්ට්‍රේලියා හා එංගලන්තය අතර වර්ෂ 1877 මාර්තු 15 වන දින පවත්වා ඇති අතර ප්‍රථම එක් දින තරඟය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර වර්ෂ 1971 ජනවාරි 5 වන දින ආරම්භ කර ඇත. ප්‍රථම T20 තරඟය ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර වර්ෂ 2008 පෙබරවාරි මාස 15 වන දින ආරම්භ කර ඇත. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, දිගටම